අවසරයි අනුරුදු පියාණෙනි. මගේ ප්‍රශ්නය තමයි දස අකුසලේ අභිජ්ජාව. අභිජ්ජාව තුල අභිජ්ජාවට වැටෙනවද උද්දම් භාගයේ සංයෝජන ධර්මවල රූපරාග අරූපරාග කියන தত্ত্বය? ඔව් ඒක ඇත්ත. රූපරාගයක් උද්දැඩි විෂම ලෝභයෙන් අපි අර සෞත්‍තරංවා බ්‍රහ්ම සැප දේව සැප ධාන සැප අභිඥා සැප ලබන්න දැඩි කැමැත්තක් රාගයක් විෂම ලෝභයක් තිබ්බනම් ඒකත් අභිඥා. හැබැයි දැන් හොඳට කල්පනා කරන්න ඕන අනාගාමී ඵලයටපත් උනාට පස්සේ ඔය කාම රාග පටික ගැන තියෙන අභිජ්ජා ව්‍යාපාද විහිංසා ඔක්කොම ඉවරයි. එතකොට තියෙන්නේ අර අරූප රාග රූප රාග පිළිබඳව යම් දැඩි කැමැත්තක් ආසාවක් තියෙන්න පුළුවන්. බ්‍රහ්ම සහව්‍යත්වයටපත් වෙන්න එහෙම නැත්නම් අභිඥා ලබන්න දේව සැප රජ සැප ලබන්න යම් අරූපී හෝ රූපී දැඩි විෂම ලෝභයක් දැඩි අභිජ්ජාවක් දැඩි කැමැත්තක් විෂම ලෝභයක් තිබුණනම් එතනත් අභිඥා තියෙනවා. එහෙමයි. ඒක මම ඇහුවේ ඊයේ ධම්මපරියායේදී කියුණා අනභිජ්ජාව තුළ කෙනෙක් හිටියොත් විහෙසාවත් දුරු වෙනවා කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ විහෙසාවයි. ඔව් ඒක ඒක ඇත්ත. දැන් උගත්යන් වල තියෙන්නේ තණ්හක්කය විතරයි. තණ්හාව කය කර ගමන් විහිංසාවත් ව්‍යාපාරය දෙකම නැති වෙනවා. ඔව් ඒ එතකොට මේ දැඩි ලෝභය අවිජ්ජා නිසා තමයි ද්වේෂයක් ඇති වෙන්නේ. එහෙම. විහිංසාව නැතුව එහෙම නැත්නම් මෝහයක් අවිජ්ජාවක් ඇති වෙන්නේ. පළවෙනි එක කැපුවා නම් දෙවෙනි එක තුන්වෙනි එක නැහැ. එහෙමයි. මම මොකද ඒක එහෙම ඇහුවේ ජෛන දර්ශනේ වහා මහාවීරතුමාගේ ජෛන දර්ශනයේ අපේ බුදුදහමෙත් තියෙන ප්‍රධානම වෙනස්කම තමයි මොකද ජෛන දර්ශනේ ආනිඤ්ඤාපි සංකාර තියෙනවා. අභිරතය තුල ඉන්න ඔයගොල්ලෝ. එතකොට අනිත් හැම පැත්තෙම බැලුවහම සමතය උපරිමයට ගිහිපු කට්ටිය. අතරම අපිට ශේෂයක්වත් අනික් සියලු දර්ශනවල ඡද්දාස්තුවල ජෛන දර්ශනය ඍග්වේදයේ සියලු තැන්වල තියෙන සමතය. අපිට ශේෂයක්වත් කියන්න බෑ ඒගොල්ලන්ගේ පුද්ගලකාමීවත් වස්තුකාමීවත් ඒගොල්ලෝ කියන්නේ සමතේ විතරයි. සමතේ විතරයි. මේ විපස්සනාම ඒගොල්ලෝ බින්දුවයි. ඔව්. හැබැයි අපේ අද අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ අපේ බුද්ධ ආගමේ සමතේ බින්දුවයි අනික් සමතේ මේ මේ විපස්සනාව බින්දුවයි. සමතේ තමයි ඔක්කොම. සමතේ. ඒ කියන්නේ මේ ඉන්දියාවෙන් ආපු බලපෑම් නිසා මහායාන බලපෑම් නිසා ඔක්කොම සමතේට. ඇත්තටම ජෛනිසම් වල දැන් ඕක හොඳටම පැහැදිලි වෙනවා. අපි අද හවසට බලාපොරොත්තු වෙනවා මේ මහා සාරෝපම සූත්‍රය. එහෙමයි. ඕක කියලම තියෙන්නේ ඕක. වෙන මොකක්වත් නෙමෙයි. ඇත්තටම ජෛනිසම් ෆිලොසොෆියේගේ අපේ අතර ප්‍රධානතම වෙනස්කම හැටියට මම දැක්කේ මම ඉන්ටර්නෙට් එකෙන් ස්ටඩි කරා. ප්‍රධානතම වෙනස්කම හැටියට දැක්කේ මේ මේ ආනිඤ්ඤාපි සංකාරය කියන්නේ අභිරතය තුල ඉන්න ධාන තුල. එහෙම නැති වුණොත් ඇත්තට සමතයට අපිට ඒගොල්ලන්ට කිසිසේත් මොකක් පොයින්ට් අවුට් කරන්න බෑ මොකක්වත් මේ එහෙම නැහැ කියලා. ඔව් ඒක ඇත්ත. ඒකට ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අවසරයි රහතුන් වහන්ස. අපි නිතරම කියන ගාථාවක් තමයි ඉතිපිසෝ ගාථාව. එතනදිත් එනවා මේ විජ්ජා චරණ චර කියන වචනේ. එතනත් ඉතිපිසෝ ගාථාවේ කියවෙනකොට එතනත් විජ්ජා චරණ කියන චරේ කාමාවචර රූපාවචර අරූපාවචර වලින් විනිවිද බලන මෙන් වෙන්න ඕන. විජ්ජා චරණ සම්පන්න චරණ නැති කරන්න ඕන. චර බව නැති කරන්න ඕන. සං පහදා ඉවත් කරන්න ඕන ඒකට. එහෙමයි. එතකොට ඉතිපිසෝ ගාථාවේදී අපි ගාථාව කියනකොට ඒ ගාථාවේ තේරුම මුළු ගාථාවේ තියෙන්නේ බව උදුරා දැමූ උත්තමයෙකුගේ ගුණාංග නමයක්. අපි තුලත් ඔය එක ගුණාංගයක් ඇති කර ගන්නවා මිසක අනුන්ගේ ගුණ නමයක් කියව කියවලා නම් නිවන් දකින්න බෑ. එතකොට අපිත් ඔය එක ගුණයක් අඩුගානේ භගවත් ගුණය අඩුගානේ අරහන් ගුණය ඇති කරගත්තොත් අපිත් එගොඩ ගොඩ අපිත් මේකෙ මිදී නිදහස් වුණා. ඒ ගුණ නමේ අපිට තේරුම දැනගන්න පුළුවන් වේද අරහතුන් වහන්ස? ඔව් ඉතින් ඔය ගුණ නමේ තියෙන්නේ ඔය ඉටිපිසෝ කියන්නේ ඒක කරයක්.
ඉටිපි කියන්නේ එක වචනයක්. මේ මේ ආකාර වූ සෝ කියන්නේ ගුණයෙන් යුක්ත වූ. සෝ කියන්නේ යමෙක්. මේ එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ, එහෙමනම් බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගුණවලින් යුතුයි ඉටිපි සෝ භගවා. වත බග කළා ඔය විභංග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඔක්කොම කරලා තියෙන්නේ මේ වත බග කරලා. මේ ගත හිත බෙදලා පෙන්නුව එක. එනිසා භගවත් ගුණය. රා බැලීම අත්දැරියම්. ඔය ඇහැ කන්න නාසය දිවකාය මන එන සියලුම දේවල් අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, මිහින්තා විතක්ක විචාර ඉවත් කළා. ආනපාන සතුවම රා බැලීම අතහැරුවා. සම්මා රාගෙන් දේසෙන් මෝහෙන් මිදී නිදහස් වුණා. රාගමුල දේසමුල මෝහමුල උදුරා දැම්ම සම්බුද්ධ. ඉති පිසෝ භගවා අරහතෝ සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථි සත්තා දේව මනුස්සාන. මේ තියෙන්නේ එක එකම සුගතෝ. මේ ගත සුගත බවට පත් වුණා. අර දුගත බවින් දුගතියෙන් මිදී නිදහස් වෙලා නගති බවට පත් වුණා. සුගතෝ ලෝක විදු මේ ලෝකයේ සම්පූර්ණම විනිවිද බලලා මේ රාගාන්දුර දේශාන්දුර මෝහෙන් මිදී නිදහසන මඟ පෙන්නවා. ඔය මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ඔය ගුණ නමෙම තියෙනවා. ඔය ඔක්කොම සත්තා දේව මනුස්සානම් බුද්ධෝ එක ගුණයක්. සියල් සත්තා කියන්නේ ශාස්ත්‍රූන් ගුරුවරයා. දේවයන්ට මනුස්සයන්ට බව උදුරා දමන්නට බුද්ධෝ කියන්නේ බව උදුරා රාගමුල දේශමුල මෝහමුල උදුරා දමන්නට දෙවු මිනිසුන්ට මඟ පෙන්වූ ශාස්ත්‍රූන් වහන්සේ ගුරුවරයා. ඔන්නෝක විතරක් වරද්දාගෙන අද කියනවා. ඕක ගුණ දෙකක් හැටියට අද වැරදියට කියනවා. ඒක නිසා ඕක විතරක් වැරදි. ඕක දෙකකට බෙදුවාම 10ක් හැටියට තමයි දැන් ඔය කවුරුත් ඉස්කෝලවල දහම් පාසල්වල උගන්වන්නේ. එමෙ රොන්තු වාස් දීකවිවා.